අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියතු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඉෂාලිනීගේ දේහයේ ගොඩගන්න මහේස්ත්‍රාත් නියෝග කරයි රිෂඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9 දක්වා රක්ෂිතයට මරණ පරීක්ෂණය ගැන සැක සහිතයි ඉෂාලිනීගේ මව මානව හිමිකම් කොමිසමට එන පුට හොඳ මදි සෞඛ්‍ය අංශ අනතුරු වගපයි ඩෙල්ටා රට පුරා යයිද තවත් ෆයිසර් එන්න තොගයක් දෙවයිනට සාමාන්‍ය පෙළ විභාගය ලැබෙන පසරේ පෙබරවාරි 21 සිට ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා සාර්ථකයි පැයක සාකච්ඡාව පැය 3ක් දක්වා දික්වේ ගුරු වැටුප් විෂමතා පත්‍රිකාව කැබිනට්ටුවට විසඳුම් ලැබෙන තෙක් ගුරු වර්ජනය දෙකටම නිරත දෙක මොසම සක්‍රියයි රට පුරා අධික වැසේ මුදල් සංශෝධන පනතට එරෙහිව මන්ත්‍රීවරු තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රථමයෙන් දේශීය පුවත් පිලිසී මියගිය ඉශාලනීගේ දේහය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා අත්අඩංගුවටගෙන ඇති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා මේ අතර කොළඹ සිටින බාලවයස්කාර දරුවන් සොයා ප්‍රජා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිලිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවටගත් ඒ මහතාගේ බිරිඳ බිරිඳගේ පියා ඇයගේ සොහොයුරා සහ එම දැරිය ගෙනවිත් බාර දුන් තරව්කරු යන අය අගෝස්තු මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම සලකා බැලීමෙන් පසුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම දැරියගේ මලසිරුර යලි ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියා ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් වරිය අදාළ දැරියගේ මෘත ශරීරය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර සිටියා සැකකරුවන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ එම දැරිය පිළිස්සීමට ලක්ව රෝහල් ගත කළ අවස්ථාවේදී සත්‍ය කරනු හිතාමතාම වසන් කිරීමට මෙම සැකකාරියගේ පියා ක්‍රියා කර ඇති ආකාරය පෙනී යන බවයි මෙම සැකකරුවන් සමාජයේ යම් පිළිගැනීමක් සහිත ඉහළ පුත්කලින් සමග සම්බන්ධකම් පවතින අයෙහිින් ඔවුන් මෙම අවස්ථාවේදී අප මත උදාහරණ ලැබුවහොත් සාක්ෂිවලට බලපෑම් කිරීම සාක්ෂි අතුරුදන් කිරීම හෝ සාක්ෂි විනාශ කිරීමට හැකියාවක් පවතින හේයින් අප පනතේ විධිවිධාන ප්‍රකාරව ඔවුන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද මහේස්ත්‍රාත් වරිය විවෘත අධිකරණයේ සඳහන් කළා මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ දැරිය පිලිස්සීමට ලක් වූ නිවසේ ගෘහ මූලිකය වශයෙන් හිටපු අමාත්‍ය රිෂඩ් බදුදීන් මහතා කටයුතු කර ඇති බවත් ඔහුද මෙම නඩු කරේ සැකකරුවෙකු වශයෙන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි මේ අතර අද පෙරවරුවේ රිෂඩ් බදුදීන්ගේ නිවසේදී පිලිස්සී මියගිය දැරියගේ මව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා ඒ දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව සැක සහිත බවට පවසමේ මෙතෙන්ට මං ඇවිල්ලා ඉන්නේ මගේ ළමයාට වෙච්ච අසාධාරණ ගැන මෙතෙනි පැමිණි साधारण मुस्लिम අපේ ළමයට මොනෝද වෙලා තියෙන කියලා හරියට ඔයලා දෙන්න. මම එම්මා දාම දවල්ටයි අවස පහට ගිහිලා බලපු ළමයා. මගේ ළමයා ඇසරලා බැලුවේ නැහැ. මගේ ළමයා වචනයක් කතා කරේ නැහැ. මෙරෙන්න හොන්න මෙන්න තියේදී ડોක්ටර් මාත්‍යා ගාවට විතරයි ගිහිලා කිව්වද? මම තමයි තියාගත්තේ කියලා.
ඒක පච්ච බොරුවන්නේ නම් ඒ ડોක්ටර් රිපෝට් එකේ තියන්නේ කොයි අම්මා තරහා ගන්න බැරි දෙයක් මම මෙතන කියන්නේ වලදාපු මිනිහා ආය ආරලා ගන්නවා කියන එක තරහා ගන්න බැරි දුක ළාමයා මෙරලා දුක විඳිනවා මෙතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවස අදත් පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කළා ඉශාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපෑම් ඇති බවට සැක මතුවන බවද නුවරඑළිය දිස්ත්‍රික් අයිතින් උදෙසා කාන්තා සංවිධානය පවසනවා. තමන්ගේ රාජකාරියට බලපෑම් කරනවා නම් බය නැතුව එළියට අවිල්ලා කියන්න මට මෙන්න මේ බලපෑම තියෙනවා. අපිට මේ කටයුතු කරන්න එපා කියලා කියනවා කියන්න තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ. මොකද අපේ රටේ ඕන තරම් නීති තියෙනවා. නීති තියෙනවා. නීති වල කිසි අඩුවක් නැහැ. ඒවා ක්‍රියාත්මක කිරීමේ සහ ඒවා ක්‍රියාත්මක කරන අධිකාරියන් දේශපාලන බල අධිකාරියට දේශපාලන බලපෑම් වලට ලක් වෙලා තියෙනවා. මෙතර ළමා අපචාර සිද්ධීන් වලට අදාළ දරුවන් නැවත විවෘත වින්දිතයන් බවට පත්වීම වැළැක්වීමේ අරමුණෙන් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සාක්ෂි ලබා ගැනීම සඳහා වූ වැඩසටහනේ අවබෝධතා ගිවිසුමක් අද අත්සන් කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ දරුවන්ට සාධාරණේ ඉටුවෙන්න නම් පැහැදිලිවම මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වන්න එක තමයි දැන් ක්‍රියාත්මක කරන්නේ. ගෘහ සේවයේ සම්බන්ධව විදේශගත වෙන කාන්තාව පිළිබඳව විවිධ නීති රීති කොහොමද ආලා තියෙන්නේ. හැබැයි අපේ රටේ ගත්තන් පස්සේ එහෙම නීති මොනවත් නැහැ. අවුරුදු 14 එක්කෙනාට යන්නත් පුළුවන්, 15 එක්කෙනාට යන්නත් පුළුවන්, අවුරුදු 60යි 70යි නැරෙන්න ඔන්න මෙන්න ඉන්න කාන්තාවක් මේ සේවයේ එන්නේ. මේ தත්ත්වය වෙනස් කරන්න නම් පැහැදිලිවම දින්දුවක් ගත්තා. සෑම ගෘහ සේවයට යන කෙනෙක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙනවා. පැහැදිලිවම කල යුතු දෙයක් තියෙනවා නම් ඒක කල් දාන්නේ නැතුව අපි මුණ කටින් හරි අපි ඉද කරමු. කොළඹ අපි මේ වෙනකොට ප්‍රදා පොලිස් වැඩසටහන ආරම්භ කළා තියෙන්නේ අඩු වයස් සීමාවේ පසු වන දරුවන් මෙහෙකාර සේවයේ යොදවලා තියෙනවද කියන කාරණේ ප්‍රදා පොලිසිය හරහා විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව මූලිකව අපි හොයන්න කියන උපදෙස ලබලා දීලා තියෙනවා මේක එක සිද්ධියක් නමුත් අපි විශ්වාස කරනවා මෙවැනි දරුවන් තව විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන් මේ පිළිබඳව කඩිනමින්ම හොයලා වාර්තා කරන්න කියන කාරණේ නිවෙස්වල මේ මෙහෙකාර සේවයේ දෙන අයගේ වයස් සීමාවන් පිළිබඳව අපි ප්‍රදා පොලිස් භාර ප්‍රධාන නිලධාරීන්ට මේ වෙනකොට දැනුම් දීලා අද දිනේත් මියගිය ඉශාලිනී දැරියට සාධාරණයේ ඉල්ලා විරෝධතා පැවැත්වුණා ඒ අධික වර්ෂාවද නොතකමින් ගෙවුණු මාස 6ට ළමා අපචාර 5000කට වැඩියෙන් වාර්තා විය ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා ළමාපචාරවල යෙදෙන්නන්ට නව නීති සකස් කොට දඬුවම් දිය යුතු බව සියතට විශේෂ ප්‍රකාශයක් කරමින් විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා අවධාරණය කළා. පහුගිය මාස 6ට 5000කට කිට්ටුවෙන් ළමා අපචාර වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සෑහෙන ප්‍රමාණයක් මම හිතන්නේ 10000කට කිට්ටුවෙන් ළමා අපචාර වාර්තා වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ වාට්ටුවකට ළමා අපචාරයක් වාර්තා වුණොත් අපි පොලිසියට සහ ජේම්ව මහත්වලට ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට අපි යොමු කරනවා. ඊට අමතරව අපි කතා කළ යුතු දෙයක් තමයි ස්ට්‍රීට් චිල්ඩ්‍රන්. ඒ කියන්නේ පාරවල් වල ඉන්න ළමයි. ඉතින් ඒ ළමයින්ටත් ඇත්තටම මොන මොන අපචාර වෙනවද දන්නේ නැහැ. ඉතින් ලිංගික අපචාර එන්නෙන්නම් වැඩි වෙලා තියෙනවා. අපි කියනවා ටීනේජ් ප්‍රෙග්නන්සිස් කියලා. ඒ කියන්නේ අවුරුදු 20ට අඩු හරි 18ට අඩු හරි ඒ මව්වරුන් වැඩි වෙලා තියෙනවා. සමහරක් වෙලාවට ගර්භණී මව්වරුන් අඩු වයසෙන් බොහෝ විට වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි දන්නේ කොච්චර ඇබෝෂන්ස් කරනවාද ඔය වගේ දේවලුත් කරනවාද කියලා. හැබැයි මට වාර්තා වෙලා තියෙනවා මගෙන් බෙහෙත් ගත්ත දරුවෝ අවුරුදු 16 17 වෙනකොට මව්වරු වෙලා ඒගොල්ලන්ගේ අම්මලා අරගෙන එනවා මගේ ළඟ. මෙවර අපොස සාපෙල විභාගය ලබන වසරේ පෙබරවාරි 21 වනදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු අවසන් කර ගැනීමට හැකි වූයේ නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඩෙල්ටා ව්‍යාප්තියත් සමග එන පොට හොඳ නැති බව විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. 2021 අධ්‍යයන වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මාස 21 වනදා දක්වා කල්දමා තිබෙනවා.
විස්සයි විසි එකේ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන්ට නියම වෙලා තිබුණේ විස්සයි විසි දෙකේ ජනවාරි මාස. අපි දැන් තීරණය කළා තිබෙනවා රටේ පවතින කෝවිඩ් 19 තත්ත්වය නිසා ඒ විභාගයේ ටිකක් කල්දා. ඒතර ඒ තීරණය අනුව අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ එන අවුරුද්දේ ජනවාරි මාසයේ නොව 20යි 22 පෙබරවාරි 21 වන සඳුදා සිට මාර්තු 3 වන බ්‍රහස්පතින්දා දක්වා මේ අතර මෙම සාකච්ඡාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගුරුවරුන්ගේ සහ අනත්‍යන කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන් 77%කට මෙවැනි විට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි. කොවිඩ් මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙන බිත් තිබෙනවා. අද අලුයම 2:30ට පමණ මෙම එන්නත් තොගය QR 668 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව විසින් මිලදීගත් අමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 90000ක් මෙලෙස දිවයිනට රැගෙන විත් තිබුණා. රැගෙන ආ එන්නත් තොගය අද ශීතකරණ පහසුකම් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 1666 දිනක හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 360ක්. ඊට අමතරව ගම්පහෙන් ආසාදිතයින් 256ක්, කලුතරින් 139ක්, ඩාල්ලෙන් 172ක්, අම්පාරෙන් 170ක් වාර්තා වී තිබුණා. මෙතර සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයින් සිටිය හැකි බව සෞඛ්‍ය අංශ අද අනතුරුංගවා සිටියා. අද දවසේ රටේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතනකොට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතනකොට එනකොට හොඳ නැහැ කියන එක. අපි මේ දවස් ටිකේ විශේෂයෙන් පරිස්සම් වුණේ නැත්තම් අපි තා අවාසනාවන්ත දින කීපයකට මුහුණ දෙමින් පවතිනවා. විශේෂයෙන් කොවිඩ් රෝගී තත්ත්වයත් ඩෙංගු රෝගී තත්ත්වයත් දෙකම රටපුරා එක විදියට පැතිරගෙන යනවා. කොළඹ ප්‍රදේශයේ ගත්ත සාම්පල් වලින් 20% 30% අතර සංඛ්‍යාවක් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් බව වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ අනුව අපිට විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ මේ තියෙන තත්ත්වයේ ඊ ආකාරයෙන් තියෙන බවත් ඒ වගේම අනික් ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු පළාතේ දකුණු පළාතේ නැගෙනහිර පළාතේ මේ රෝගීන් හමු වෙලා තියෙන තත්ත්වයක් යටතේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකත් මේ රෝගීන් ඉන්න පුළුවන් බව අපි දන්නවා. අපි සියලු දෙනාම මේකට වගකීමකින් කටයුතු කළේ නැත්නම් තව ඉස්සරහට දරුණු තත්ත්වයකට මුහුණ දෙන්න අපිට ඉඩ දෙනවා. එකට හිතාගෙන මේකට මුහුණ දුන්නොත් විතරයි. රටේ හැමතැනින්ම වගේ ඩෙල්ටා රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒතකොට ඒ වගේ තත්ත්වයක් යටතේ පලාත් සීමා පමණක් වසා තබා ගැනීම හරහා පලාතකින් පලාතකට මිනිසුන්ට යන්න බෑ. නමුත් ඒ පලාත ඇතුළත රෝගයේ බෝවීමේ අවදානම ඒ පලාත් අතර සංචාර සීමා පැමිණීම මගින් වළක්වා ගන්න හැකිවන්නේ නෑ. අත්‍යවශ්‍යයෙන් කළ යුතු දේ තමයි සාමාන්‍ය මහජනතාව මේ සම්බන්ධ දැනුවත් වෙන්න ඕන. ප්‍රධාන අංශ තුනක් තියෙනවා. ඒක තමයි රජය, ඊළඟට සෞඛ්‍ය අංශය, ඊළඟට මහජනතාව. මේ අංශ තුනේම එක වගේ කැපවීමක් නැති ප්‍රශ්නයක් හින්දා ලංකාව ඉදිරියේදී දැඩි අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඒ අනතුරකට ලක්වීමේ වගකීම කණ්ඩායම් තුන අතරේ තියෙන්නේ. මෙතර පසුගිය 24 වෙනිදා සිට වූ තවත් කොවිඩ් මරණ 45ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4099ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින වාර්තා කරන ලද කොවිඩ් මරණ 45 අතර පිරිමි පුද්ගලින් 23 දෙනෙකු සහ කාන්තාවන් 22 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සම්බන්ධ කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙවැනි විට 153 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ආරම්භක දිනේදී වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණනට වඩා 16 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි ඔලිම්පික් ක්‍රීඩා සංවිධාන පෙන්වා දෙන්නේ. එයින් නව රෝගීන් තිදෙනෙකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වාර්තා වී තිබෙනවා. වැඩිම මුඛපිලිකා රෝගීන් වාර්තා වන ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකි විධානපතිරණ මහත්මිය පවසනවා. මුඛපිලිකාවට වැඩියෙන්ම ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 40ත් 45ත් අතර අය බවයි ඇය පවසන්නේ. මුඛපිලිකාවලට ප්‍රධාන හේතුව පුවක් සහ ඒ ආශ්‍රිත විවිධ නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම බව ඇය පෙන්වා දෙනවා.
ලංකාවේ දැනට තියෙන දත්ත අනුව 2019 වර්ෂයේ සියලුම පිළිකා වර්ග 31800ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒක තවදුරටත් විශ්ලේෂණය කරාම සෑම පැයකටම පිළිකා රෝගීන් 4 දෙනෙක් අලුතෙන් ඇති වෙනවා. ඒ වගේම සෑම පැයකටම පිළිකා රෝගීන් 2 දෙනෙක් මිය යනවා. මුඛ පිළිකාව තමයි තමන්ට තනියම වළක්ව ගන්න පුළුවන් පිළිකාව. ශ්‍රී ලංකාව තුල වර්ෂයකට 2700ක් පමණ මුඛ පිළිකා රෝගීන් අලුතෙන් ඇති වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ පිරිමින් ඇතුරෙන් ගත්තහම අංක 1 බවට පත් වෙලා තියෙන පිළිකාව තමයි මුඛ පිළිකාව. ඒ වගේම ලෝකයේ ගත්තහම ලෝකයේ අංක 2කට මුඛ පිළිකාව වැඩි රට වශයෙන් අපි බවට පත් වෙලා තියෙනවා. නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග අද පෙරවරුවේ සිට අධික වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතිනවා. ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වූ අතර එනිසා ජන ජීවිතයට බාධා එල්ල වුණා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. දැන් සම්පූර්ණ කාලගුණ වාර්තාව. නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇද හැලුණා. එම වර්ෂාවත් සමග කොළඹ ඇතුළු සමහර ස්ථාන ජලයෙන් යට වුණා. මේ නිසා බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවන්ට පත් වුණා. කොළඹ, බොරැල්ල, තුන්මුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබූ අයුරේ මේ. ගතවූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය නුවරඑලියෙන් වාර්තා වුණා. ඒ මිලිමීටර් 57.5ක්. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය නිසා ජන ජීවිතයට බාධා එල්ල වුණා. පවතින අධික වර්ෂාව නිසා හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රතුපහන දහවනේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. මහනුවර උඩවත්ත කැලේ ඓතිහාසික තපෝවන ශ්‍රී දළදා විහාරයේ ගොඩනැගිල්ලක් මතට නුගකසක් කඩා වැටීමෙන් එම ගොඩනැගිල්ලේ කොටසකට මෙලෙස හානි සිදු වී තිබුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ මාධ්‍යට අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සන්ධ්‍යා කාලයේ දිවයිනේ ඌව සහ තිරිකුණාමලයේ ඊට අමතරව මඩකලපුව වගේ ප්‍රදේශවල ස්ථාන කිහිපයක තැන් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේකේ බලපෑම තියෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් පැත්ත, උතුරු උතුරු මැද, ඊට අමතරව අපිට හම්බන්තොට සහ තිරිකුණාමලයේ වගේ දිස්ත්‍රික්ක සුළඟේ වේගයේ සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව අපිට කියන්න පුළුවන් මේ දීවර ප්‍රජාවට උත්තරම ඉඳන් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත් තීරයත් ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත් තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යනවා. හැබැයි සමහර අවස්ථාවල මේ තත්ත්වය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ කැබිනට් පත්‍රිකාව මීට පැයකට පමණ පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතායි. අවශ්‍ය පිළිතුරු ලැබුණේ නැත්නම් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අද පැවති මාධ්‍ය හමුවේදී ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළා.
ගුරු වැඩුප විෂමතා ඇතුළු එල්.එම්. කිහිපයක් මුල් කරගෙනමින් ගුරු සහ විදුහල්පති වරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වුණා. ඒ පසුගිය 12 වනදායි. ඒ අනුව අදට ඔන්ලයින් වර්ජුණයට දින 15ක්. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ ගුරු විදුහල්පති වැඩුප විෂමතාවය පිළිබඳව කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ ඉදිරිපත් කරන බවයි. ගුරුවරුන්ගේ වැඩුප විෂමතා ප්‍රශ්නය විසඳීමට අපි උපරිම උත්සාහය ගන්නවා. මේක අද ඊයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේ කාරණය ගැන අපේ රජය සෑමදාම සංවේදීව සිටියා. අද කැබිනට් මණ්ඩලය හවස 5ට රැස් වෙන විට මම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා. මම බලාපොරොත්තු වෙනවා මේ පත්‍රිකාව තුළින් අපිට පුළුවන් වෙයි කියලා මේ ප්‍රශ්නයට යම්කිසි විදිහ විසඳුමක් ලබා ගැනීම. කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතය පිළිබඳ කිසිවක් දැන් මට කියන්න පුළුවන් කමක් නැහැ. කැබිනට් සාකච්ඡාවෙන් පසුව තමයි මේ පිළිබඳ විස්තර අනාවරණය කරන්න පුළුවන් වන්නේ. ලංකා ගුරු සංගමයේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ එල්.එම්. ලැබුණේ නැත්නම් දිගටම වර්ජුණයේ යෙදෙන බවයි. අපි බලාපොරොත්තු වෙන්නේ අද දිනේදී ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශ විසින්ම සකස් කළ අපිත් පිළිගන්නා ඒ අතිරේක ලේකම්වරු පසු දිනේ සකස් කළ සුභයෝදනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අද දිනේදී ඒ සඳහා කැබිනට් පත්‍රිකාව කියමු වෙයි කියන කාරණාව තමයි. අදහස ඒ අනුව එක සිදුවී යුතුයි. ඒ වගේම අපි දන්නවා එට දිනේදී අපි නැවත සාකච්ඡාවකට කැඳ වෙලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ක්‍රියාමාර්ග එකක්වත් නතර කරන්න නෙවෙයි. අපේ ක්‍රියාමාර්ග අඛණ්ඩ යනවා. ඉතින් අපි පැහැදිලිවම කියන්නේ විශේෂයෙන්ම මේ ගුරුවරු මේ පහරට බෑලා කියන පණිවිඩයේ ගුරුවරු තේරුම් ගන්න කියලා ආනුරේ ගුරු වැටුප් විෂමතාවලට පිළිතුරු ලබා දෙන්න යයි ඉල්ලමින් සමගි ජනබලවේගයේ മന്ത്രി වරුන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ පළවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී මේ ආණ්ඩුව බලයට ගේන්න රාජ්‍ය සේවකයා ඇතුළු ගුරුවරු මහා හයියක් දුන්නා. මේ ආණ්ඩුව අද අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා වැටු විෂමතාව විසඳන්න අපි මාස 6කින් විසඳනවා කියලා. අද අවුරුදු එකමාරක් ගත වෙලා එක පැත්තකින් අද ආණ්ඩුව මේ රටේ ගුරුවරු මේ රටේ වෘත්තීය සමිති නායකින් සිවිල් ක්‍රියාධරයන් අද මර්ධනය කරන්න ලෑස්ති වෙනවා. අපි ආණ්ඩුවට කියනවා බොරු කරන්න. මේ අතර ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. අපි දන්නවා පසුගිය සමයේ තිබුණ සමුපකාර ඡන්දෙදී මේ රටේ ගුරුවරු ගුරු සමුපකාර ඡන්දෙදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි ජයග්‍රහණය කළේ. ඒක අපි අමතක කරලා නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ගුරුවරුන්ගේ බලය තියෙන පක්ෂය හැටියට ඒ වගේම ආණ්ඩුවේ වගකීමක් හැටියට ඒගොල්ලෝ ගැන අපි බලා ගන්නවා. නමුත් පිරිසා පාරට පැන රවුලට ගිනි ගත්තම සුරුට්ටු පත්තු කරන වැඩේ කරාන යනවා. නමුත් අධිකාරී ජනාධිපතිතුමා රජයත් පැහැදිලිවම ගුරුවරුන්ගේ ප්‍රශ්න අපි විසඳනවා. විසඳන්න කටයුතු කරාන යන අතරේ තමයි ලකුණු ගන්න පිරිසක් මේ දඟලන්නේ. අදත් දිවයින පුරා ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ පැවැත්වුණා. කොතලාවල පනතට එරෙහිව සියලු වැඩබිම් එකතු කර ගැනීමට සූදානම් බව කොතලාවල පනතට එරෙහි ඒකාබද්ධ මධ්‍යස්ථානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් අවධාරණය කරනවා. රාජ්‍ය පනත හකුලා ගන්නා තෙක් සටන අත්හරින්නේ නැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. කොතලාවල පනත ලබන මාස 6 වනදා පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට ගැනීමට නියමිතයි. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කැටුම්පත එළඹෙන අගෝස්තු මාස 6 වනදා දෙවන දිනටත් විවාදයට ගැනීමට නියමිතයි. පසුගියදා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරනු ලැබුවා. මෙම ගැසට් නිවේදනයට අනුව සුවිශේෂ අවශ්‍යතා සඳහා වූ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල නැමැති අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර කොතලාවල පනතට එරෙහිව අදත් කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ පනත් කෙටුම්පත් නැවත වතාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කරන්න එපා. ශිෂ්‍ය ව්‍යාපාරය විතරක් තනිව නෙමෙයි මේ අරගලය කරන්නේ. මේ පනත් කෙටුම්පත ආපසු හරවීම සඳහා පුළුල් පෙරමුණක් විදියට සටන් කරනවා. කොතලාවල
හමුදාවන්ට පුහුණු ලබා දෙන ආයතන ලෙස පවත්වාගෙන ගියාට අපේ කිසි වෘතාවයක් නැහැ. නමුත් ඒ නමින් ඒ මත ඔතලා නිදහස් අධ්‍යාපන මිලිටරීකරණය කරන්න ඒ විකුරන්න පිපුරුපත් හදනෝ නම් ඇමතිවරුන්ගේ අත් උසවාගෙන මේක සම්මත කරගත්තත් ලාංකීය සමාජයේ සියලුම බලවේග මේ පනත පරාජය කරන්න දැන් සූදානම් වෙලා ඉන්නවා. සියලු ආණ්ඩු කටයුතු කරමින් සිටින්නේ අධ්‍යාපනයේ ඉසරදයක් අයවැයලේකණයට බරක් කියන ප්‍රතිපත්තිය. ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ අධ්‍යාපනයේ අනිකුත් සියල්ල විකුණන අතර අධ්‍යාපනයත් විකුණාගෙන ඒකනුත් ලාභයක් ලබන්න පුළුවන්ද ව්‍යාපාරික කටයුත්තක් බවට පරිවර්තනය කර ගැනීම අවශ්‍යතාවය තමයි ආණ්ඩු වලට තිබුණේ. මේ රටේ ජනතාව ආණ්ඩුව විතරයි මෙරටේ ජනතාව මේ ආණ්ඩුව වලට බාර දුන්නේ නැහැ. මිනිසුන්ගේ අයිතිවාසිකම් විකුණන්න වැඩපිළිවෙළ හදන වැඩේ බාර දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් උඹලට මේක සම්මත කරන්න පුළුවන්. මොකද වැඩිපුර තියන්නේ හිස් ඔලුගෙඩි. මෙරටේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. සමේක වෙළඳ භාණ්ඩයක් කරන්න හදන නිදහස් අධ්‍යාපනය විකුණන්න හදන කොතලාවල පනත හකුලා ගැනීම වහාම කල යුතුයි. හෙට දවසේ සිට ඒ සඳහා වැඩබිම් ඉදිරිපිට විරෝධතා දක්වමින් උද්ඝෝෂණ පවත්වමින් අපි මේ සටන ශක්තිමත් කරන්න එකතු වෙනවා. මේ හැප්පෙන්න හදන ජනතාවත් එක්ක නම් මේ ජනතා බලයට සියලු ආණ්ඩු යටයි මේ පනත හකුලන තෙක් අපි අපේ සටන ඉදිරියට ගෙනියනවා. එමෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනයට ලක් නොකරන්නේ නම් ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බවට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබෙනවා. මේ පනත ගෙනාවේ 2014 සජන්තා නිදහස් සන්ධානයේ මහින්ද මහත්තයා ආණ්ඩුව කාලේ තමයි මේක ඉදිරිපත් කරන්න කටයුතු කරේ. නමුත් ඒ වෙලාවේ සමාජයේ තිබිච්ච දේශපාලන තත්ත්වයන් විශේෂම සයිටම් එකට විරුද්ධව තිබිච්ච අරගල අරෝමේවත් එක්ක ආණ්ඩුව ඒ වෙලාවේ ඒක ඉදිරිපත් කරන්න කටයුතු කරේ නැහැ. 2018 මැයි මාසයේදී යහපාලන ආණ්ඩුව තියෙන වෙලාවේ නැවත මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා පාර්ලිමේන්තු විවාදය සඳහා. නමුත් එදා යහපාලන ආණ්ඩුව තුල තිබිච්ච බෙදීම් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකේ තිබිච්ච විසංවාදින සහ සමාජයෙන් ආපු ප්‍රතිවිරෝධයත් එක්ක ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා වුණත් විවාදයට භාජනය කරෙත් නැහැ. ඡන්දෙම සීමකට ගියෙත් නැහැ. ඒ පනතම තමයි පහුගිය ජූලි මාසයේ 8 වෙනිදා අපේ රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මාන්‍ය ජනගහන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අපේ පක්ෂයත් මේ පනත පිළිබඳව දිගු සාකච්ඡාවක් පුළුල් සාකච්ඡාවක් සිද්ධ කරා. රජයේ මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව අදත් තව පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කරනවා. පෙත්සම් ඉදිරිපත් කරන ලද්දේ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකුයි. රජ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව විපක්ෂය අවස්ථා කිහිපයකදී විරෝධය පළ කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද ඊට එරෙහිව පසුගියදා පෙත්සමක් ගොනු කළා. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ එම පනත් කෙටුම් පත ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කරන්නේ නම් ඊට ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. මේ අතර අද සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක අබේසිංහ සහ එරන් වික්‍රමරත්න යන මහත්වරුන් මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළා. එම පෙත්සම් මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ මුදල් සංශෝධන පනත් කෙටුම් පත මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය දිනවල සෙලන්දිව සහ සහස්ත්‍රා කියලා යම් යම් රජයට අයිති කොටස් තියෙන සමාගම් ඇති කරලා මේ ඉඩම් අත්පත් කරගෙන යන්නේ. ලංකාවේ තියෙන වටිනාම කොළඹ තියෙන ඉඩම් මේ සියල්ලම මේ සෙලන්දිවාසා සහස්ත්‍රා හරහා මෙම ගණ්ඩ යන්නේ මෙන්න මේ සල්ලි වලින්. මේ කළු සල්ලි සුදු කරන්නේ ක්‍රමයක්. විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස්වේ අධිවේගී මාර්ග වල පිටවීම් සහ ඇතුල් වීම වල ස්ථාන වල තියෙන ඉඩම් සහස්ත්‍රා සමාගම හරහා ගණ්ඩ යන්නේ මෙන්න මේ මුදල් විසුද්ධකරණයෙන් ලැබෙන මුදල් වලින්. ඉතින් මේ රටේ ආර්ථිකය හදන්න මෙහෙම ගත්තොත් ලෝකයේ තියෙන විශාල බැංකු මේවා මේ පිළිබඳ විශ්වාස කරන්නේ නැහැ. නීත්‍යානුකූල නොවන සල්ලි මේ රටේ සුදු සල්ලි කෙරුවොත් ඒ වගේම ආනයනය කිරීම සඳහා මේ බැංකු අතර විශ්වාසයක් නැතු වෙනවා. විශ්වාසයක් නැති රටක් බවට පත් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පැයක සාකච්ඡාව පැය තුනක් දක්වා දීර්ඝ වූ බව ඊට එක් වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. සාකච්ඡාව අතිශය සාර්ථක බවයි ඔවුන් පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාව ඉතාමත් සාර්ථකයි. මම අපි ජනාධිපතිවරයාත් එක්ක විශේෂයෙන් පක්ෂයක් අතර පැවැත්වු පළවෙනි සාකච්ඡාව අපි මේ ආණ්ඩුවත් සමග සහ ජනාධිපතිතුමාට උදව් කරන්න සම්බන්ධ වෙච්ච ඇග්‍රීමන්ට් එකේ ඉඳන් අපි සාකච්ඡා කරා.
ප්‍රශ්න ගණනාවක් අපි කතා කරා අපිට පැයක කාලයක් දීලා තිබුණේ හැබැයි පැය දෙකහමාරක කාල වකවානුවක් අපි සාකච්ඡා කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලෙහා රාජසභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ටිකේ ඉඳලා සංවිධායකවරුන්ගේ ප්‍රශ්න ඒ වගේම අපිට ඇතිලා තිබෙන ආණ්ඩුකරණයේදී අපිව සම්බන්ධ කර නොගැනීම පිළිබඳ තියෙන ප්‍රශ්න සියල්ලම අපි තුමත් එක්ක කතා කරා ඊට අමතරව විශේෂයෙන් නැව ව්‍යවස්ථාවක් ගැනීම ගැන යම් වැඩපිළිලක් හදාගන්න එකයි අපිට උවමනා කරලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් තනතුරු සහ ඇමති තනතුරු සම්බන්ධව මොනවාගේ තත්ත්වයක්ද නැහැ කිසිම දෙයක් අපි කියන කතා කරේ නැහැ මොකද අපිට වැදගත් වෙන්නේ මේ තනතුරු ලබා ගැනීම නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් අපි කියා සිටියේ අපිට විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කර ගැනීම අවශ්‍යයි दशक तुनकट आसन कार्यूल ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවයි මේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රටේ ජනාධිපතිවරයා හම්බෙන් රාජ්‍ය නායකයා මුණ ගැසීම. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සියලුම අයිතිය තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි එක්සත් ජාතික පක්ෂයට උනත් ඒ අයිතිය තියෙනවා රටේ ජනාධිපතිවරයා මුණ ගැහෙන්න. ඒ අනුව එහි කිසිම වරදක් අපි දකින්නේ නැහැ. අනිත් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාම සුළුතරයක් මේ රජයෙන් කෙනෙහිලිකම් කරනවා කියන වගේ මතයක ඉන්නවා. අපි දැක්කා එක ඇමතිවරයෙක් කියනවා ඔහුට ලැබුණේ විහිළු ඇමතිකමක් කියලා. ඉතින් මේ වගේ විවිධ කතා කියන කීප දෙනෙක් පමණක් අපි දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉන්නවා. නමුත් බහුතරයක් එම මතේ නැති එක අපි ගැන අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ කියන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරක් මන්ත්‍රීවරු තාම ඉන්නේ කලින් හිටපු මානසිකත්වයේ. ඒ කියන්නේ ඔවුන් ප්‍රධාන පක්ෂය කියන මානසිකත්වයේ ඉන්නවා. නමුත් මේ වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංධානයේ ප්‍රධාන පක්ෂය නෙමෙයි. සංධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඉතින් ඒ කාරණය මං හිතන්නේ දේශපාලන පරිණතභාවයක් තියෙන එතන ඉන්න නායකයෝ තේරුම් ගන්න තියෙනවා. සමහර අය ඒක තේරුම් ගන්න නැතුව විවිධ ප්‍රකාශ කරනවා. දැන් තවත් පුවත් කිහිපයක්. කොළොන්නාව ලක්සඳ සෙපන නිවාස සංකීර්ණයේ දරුවන්ගේ මානසික සහ ශාරීරික ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිකළ ළමා උද්‍යානය විවෘත කරනවා. කොළොන්නාව නගර සභාවේ 2020 සහ 2021 නගර සභා ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියනකට වැඩි මුදලක් වැය කර ඉතා කෙටි කාලයක් තුළයි මෙම උද්‍යානය ඉදිකර ඇත්තේ. ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන් තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කෙරළ ගංජා කිලෝ 216කට අධික ප්‍රමාණයක් සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කෙරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 65කට අධික බවයි වාර්තා වුණේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.